අවසරයි අපේ හාමුදුරන් වහන්සේගෙන්. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ ගරු කටයුතු ශාස්ත්‍රපති පණ්ඩිත තරලේ චන්දකිත්ති පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොට ඇති ගරුතර මහා සංඝරත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි සුපුරුදු පරිදි මේ වෙලාවට පැවැත්වෙන භාවනාව අද අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ අට්ටික සංඥා භාවනාව පින්නතුන්ට පුරුදුයි. බුදුරජාණන් වහන්සේ ඇටසැකිල්ල උපමා කරගෙන එමෙ නැත්තම් මෙනෙහි කරමින් සිද්ධ කරන මේ ශරීර කූඩුවේ ඇති අස්තිර ස්වභාවය පිළිබඳව මෙනෙහි කරමින් සිද්ධ කරන භාවනාව අට්ටික සංඥා භාවනාව. බුදුරජාණන් වහන්සේ අර මලමිනියක් දිහා බලාගෙන භාවනා කරන්නට යන භික්ෂුවට මතක් කළේ සමාධිය බිඳගන්න නැතුව නැවත විහාරයට එන්න ක්‍රමයක් බුදුහාමුදුරු දේශනා කළා. මතකයි අපි දවසක් ඒ ගැන කියලා දුන්නා වගේ මට මතකයක් තියෙනවා. ඒ කියන්නේ සොහොනකට ගිහිල්ලා මලමිනියක් දිහා බලාගෙනයි ඒ භික්ෂුව භාවනා කරන්න සූදානම් වෙන්නේ. ඒ කුටියෙන් පිට වෙච්ච වෙලාව ඉඳලා මගතොට අහුවෙන මගසලකුණුත් මතක තියාගෙනම යන්න කිව්වා. ඇයි ඒ? ඈ? රැවෙන හින්ද නෙවෙයි. ඔව් නැවත එනකොට මගතොට දකින්න දේවල් උදේ දැක්ක විදියට නෙවෙයි හවස දකින්නේ. එතකොට සමාධිය වෙනස් වෙනවා, සමාධිය බිඳෙනවා. එතකොට කුටියේ දොර වහලා කුටියෙන් පිට වෙච්ච වෙලාව ඉඳලා සුසාන භූමියට යනකම් හම්බෙන මගසලකුණු මතක තියාගන්න කිව්වා. ඔන්න යනකොට මහා පාරයිනේ මහ විශාල කළු ගලක් තියෙනවා. ඒකත් මතක තියාගන්න කිව්වා. ඊට පස්සේ ගහක් අත්තක් කැඩිලා බිම් වැටෙන්න ඔන්න මෙන්න හුළඟට පැද්දි පැද්දි තියෙනවා. ඒකත් මතක තියාගන්න කිව්වා. සොහොනට ගියා, භාවනා කළා. මලමිනියක් දිහා බලාගෙන දෙන්නෙක් එක්ක යන්න එපා. තනියම සොහොනට ගිහිල්ලා මලමිනියක් දිහා බලාගෙන භාවනා කළ නැවත සුසාන භූමියෙන් පිට වෙලා එනකොට රැවෙනවා, නැත්නම් හවස් වෙනවා. ඒ හවස් වෙනකොට අර උදේ දැක්ක දේවල් හවස දකින්නේ මොන විදියටද? වෙනස් විදියකට. දැන් ගහකත්තක් කෙල වෙනකොට උදේ දැක්ක ඒකට බය වෙන්නේ නැහැ. නමුත් හවස වෙනකොට ඒකට බය වෙනවා. හොල්මනක්, භූතයෙක්, පිසාචයෙක් අන්න ඒ විදියට මිනිස්සුන්ගේ හිත හෙල වෙනකොට අර උදේ ඉඳලා මලමිනියක් දිහා බලාගෙන භාවනා කළා කරගත්තු ඒ සමාධිය කොහෙවත් නැති ගහකත්තකට බය වෙලා කැඩෙනවා නම් ඒ සමාධියෙන් ඇති වැඩක් නැති වෙනවා. අර උදේ දැක්ක ගල හවස දකින්නේ ඒ විදියට නෙවෙයි. හොල්මනක්, භූතයෙක්, පිසාචයෙක් ඒ විදියට සිත් පහළ වෙනකොට ඒ භික්ෂුව ඒ දෙයට බය වෙනවා.
ඉතින් උදේ ඉඳලා භාවනා කළා භාවනා කළා මේ කොහෙ වෙන්නේ ගලකට බය වෙලා හිත බිඳගත්තොත් ඒ භාවනාවෙන් ඇති වැඩක් නැති වෙනවා. අන්න බුදුහාමුදුරුවෝ හිත ආරක්ෂා කරගන්න කියපු විදිය. තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ මිනිස්සු S2 ඒ විදියට හොඳට තියාගන්න උත්සාහවත් වෙන නොඑක් සූඳ වර්ග සූඳ දේවල් ගල්වල තියාගත්තට මොකද මේක ඇටසැකිල්ලක් බවට පත් වුණාට පස්සේ ලොකු එහෙම නැත්නම් පුංචි වලවල් දෙකක් වගේක ඇටසැකිල්ලක මේක දැන් ඇටසැකිල්ලක් හිතින් මවා ගන්නකෝ. ඇටසැකිල්ලක් හිතින් මවා ගත්තාම ඒක Tamanට හොඳට තේරුම් ගන්න පුළුවන්. කොඳු වැට පෙළ හරියට පබළු වල්ලපු නැත්නම් මාලයක් වගේ තමයි කොඳු වැට පෙළ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ එහෙම නැත්නම් හිස වේලිච්ච මහා මේ වැස්ස නැති කාලෙක අහුවට වේලිච්ච මොකක් වගේද නේ, ලැබුකටයක් වගේ කිව්වා. හිස් කබලක් විතරයි හිස් විදියට දකින්න පුළුවන්කම තියෙන්නේ. ආන්නේ විදියට මේ ශරීර කූඩුවේ තිය අස්තිර ස්වභාවය මෙනෙහි කරමින් සිද්ධ කරන භාවනාව තමයි අට්ටික සංඥා භාවනාව. ඉතින් මේ ආහාර හතරකින් නඩත්තු වෙච්ච මේ ශරීරයේ ආහාර නිසාම තමයි පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ආහාර හතරක් දේශනා කළා. මොකද්ද? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. කබලින්කාර ආහාර කියන්නේ අපි කන බොන මේ සියල්ල අයිති වෙන්නේ කබලින්කාර ආහාරය. ඒතර කබලින්කාර ආහාරය මේ පිඳු කරලා මේ සියල්ල කෙලත් එක්ක මිශ්‍ර කරලා ගත්තට පස්සේ මේ ශරීරය මොකද වෙන්නේ? ශරීරය වැඩෙනවා. ශරීරය වැඩෙන්නේ මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඒතර ආහාරය ගන්නකොට දියුණු වෙන්නේ මොනවද? ඇහැ සකස් වෙනවා. කන සකස් වෙනවා. නාසය, දිව, ශරීරය මේ සියල්ල සකස් වෙන්නේ මොකක් නිසාද? කබලින්කාර ආහාරය නිසා. පස්ස ආහාරයක් වෙන්නේ කොහොමද? හරියට හරි. මොකද්ද? දැන් කබලින්කාර ආහාරය ගත්තට පස්සේ ඇහැ සකස් වෙනවා. ඇහෙන් දකිනව මොනවද? රූප. එතකොට ඇහෙන් රූප දැක්කට පස්සේ ස්පර්ශයක් ඇති වෙනවද නැද්ද? ස්පර්ශයක් ඇති වෙනවා. ඒක තමයි කිව්වේ මොන ආහාරයද? හරියට හරි. ඒක තමයි කිව්වේ පස් ආහාරය. එතකොට ආහාර ගත්තා, ආහාර නිසා ඇහැ සකස් වුණා, ඇහෙන් රූප දැක්කා. ඒ රූප දකිනකොට ස්පර්ශය ඒකත් ආහාරයක් හැටියට ගන්නකොට එතකොට මොකද්ද? පස් ආහාර. මතකනේ අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. ඇසත් රූපයත් විඥානියත් මේ සියල්ල එකතු වෙන මොකද්ද වෙන්නේ? මොකද්ද? චක්කු විඥානයේ සකස් වෙන, මේ නැත්තම් ආහාරය සකස් වෙන. මොකද්ද මේ ඇහෙන් රූප දකින්න අපි මේකෙන් ආහාර සකස් කර ගන්නවා. එහෙම නැත්තම් ඇහැට රූපයක් දකිනකොට ඒකත් මොකද්ද? ඒකත් ආහාරයක් බවට පත් වෙනවා. එතකොට ඊළඟ ආහාරය මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන ආහාර කියන්නේ මොකද්ද? දැන් මේක එකක්වත් මේක අයින් කරන්න බෑ. මේ කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර අතර එක දිගට එක විදියට පවතිනවා මිසක චක්‍රයක් වගේ මේක එකක්වත් බැහැර කරන්න බෑ. අරකත් අපි දවසකුත් මතක් කළේ ද්වේෂයත් ආහාරයට ගන්න කවුද ඉන්නේ? යක්ෂය ඉන්නවා. ද්වේෂය ආහාරයට ගන්න. අර එක මේ ඒ යක්ෂයට කරුණාව දක්වන්න, මෛත්‍රිය දක්වන්න, හොඳ කියන්න ඒ යක්ෂය තව පොඩි වෙනවා. ඒ යක්ෂයාට බනින්න තව ලස්සන වෙනවා. ඒ කියන්නේ ද්වේෂය තමයි ඒ යක්ෂයාගේ ආහාරය.
හොඳ කියනකොට කරුණා මෛත්‍රිය දක්වනකොට තව තව කෘෂ වෙනවා, කෙට්ටු වෙනවා. බනින්න බනින්න තව තව ලස්සන වෙනවා. ඔව් අන බලන්න. එතකොට ඒ ද්වේෂයත් ආහාරය කොටගෙන ජීවත් වෙන කොටසක් මේ ලෝක ජීවත් වෙනවා. පිටිසක් මේ ලෝක ජීවත් වෙන තමයි යක්ෂ කොටස. ඉතින් ඒ වගේ මනෝ සංචේතන ආහාර කියන්නේ මොකද්ද? මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ දැන් ඔන්න කබලින්කාර ආහාරය හැටියට ආහාර ගන්නකොට ඇහැ සකස් වෙනවා. ඇහෙන් රූප දකිනවා. රූප දකිනකොට ස්පර්ශයක් ඇති වෙනවා. ස්පර්ශය නිසා පස් ආහාරය සකස් වෙනවා. ඒතර මනෝ සංචේතන ආහාර. ඕ ඒ ඇහෙන් දැකපු දේ තේරෙනනේ. ඇහෙන් දැකපු දේ සිතින් චේතනා කරනවා. මේක මට අයිති කරගන්න ඕනේ, මේක මගේ කරගන්න ඕනේ, මේක වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්න බෑ කියලා මනසින් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරනකොට මොකද වෙන්නේ? චේතනා සහිතව ඒකට කියනවා මනෝ සංචේතන ආහාර කියලා. දැන් ඇහෙන් රූප දකිනවනේ. රූප දැකලා පස්සේ ඒක ආහාරයක් කරගන්නවා. ආහාරයක් කරලා පස්සේ ඊට පස්සේ බලන්නේ මොකද්ද? මේක සිතින් මේක හදන මොකක් ග්‍රහණය කරගන්න හදනවා, මගේ කරගන්න ඕන, මට හිත කරගන්න ඕන, මේක වෙනකට උනා හිත වෙන දෙන්න හොඳ නෑ කියලා කල්පනා කරනකොට චේතනා සකස් වෙනකොට එතන මනෝ සංචේතන ආහාර. ඊළඟට විඥාන ආහාර. විඥාන ආහාර කියන්නේ මොකද්ද? මොකද විඥාන ආහාර කියන්නේ? විඥාන ආහාර කියලා කියන්නේ එතකොට අර මනසින් මේ කියන්නේ චේතනා නිකුත් කර කර චේතනා නිකුත් කර කර මේක මට අයිති කරගන්න ඕනේ, මගේ කරගන්න ඕනේ කියලා මනෝ සංචේතන ආහාර සකස් වෙනකොට මොකද උනේ? විඥානීය සකස් වුණා. ඒකයි කිව්වේ චේතනාහං භික්කවේ කම්මං වදාමි. අන්න එතෙන්ට එන්නේ වෙලාවට තමයි. තේරෙනවනේ? එතකොට ඒ චේතනාව නිසා තමයි විඥානේ, එහෙම නැත්නම් ආපහු සිතක් භවයක් සකස් වුණේ. එතකොට ආපහු භවයක් සකස් වුණා. ආපහු භවයක් සකස් වුණාට පස්සේ ආපහු එයත් කරන්නේ මොකද්ද? එයත් ආහාරය ගන්නවා. ආහාරය ගත්තට පස්සේ ආපහු ඇහැ සකස් වෙනවා, කන සකස් වෙනවා, නාසය දිව මේ සියල්ල සකස් වෙනකොට ආපහු පස්සහාරය සකස් වෙනවා. ආපහු මනෝ සංචේතනා සකස් වෙනවා. ඒ මනසින් චේතනා නිකුත් කරනකොට විඥානහාරය හැටියට විඥානේ සකස් වෙනවා. ආපහු ඒ දර චක්‍රයක් හැටියට ඕක යනු මිසක ඕකේ කෙලවරක් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් මතකනේ කතා මතකනේ අර මිනිස්සෙක් සවැත්නුවර මේ හරකෙක් පිදුරු වලින් වහලා ගිනි තිබ්බා. සවැත්නුවර ගිනි තිබ්බට පස්සේ මේ හරක මලා ගොයි මහත්තයත් වැඩිකල් ජීවත් වුණේ නැහැ. ගොයි මහත්තයත් මැරුණා. මැරිලා ගිහලා කවුදලා දෙපදුනේ? ඈ හරකෙක් වෙලා නෙවෙයි, කපුටෙක් වෙලා. සවැත්නුවර කපුටෙක් වෙලා ඉපදුනා මැරිලා ගිහලා. එදා සවැත්නුවර ගියක් ගිනි ගත්තා, පිදුරු ගයක්. ඒ පිදුරු ගේ ගිනි ගත්තට පස්සේ ඇවිලිච්ච පිදුරු කෑල්ලක් ගියා අහසට, කරුමෙට මේ කාක්කත් පියාඹාගෙන ගියා අහසේ. කකුලේ අර ඇවිලිච්ච පිදුරු කෑල්ලක් අහතට ගියාට පස්සේ ඒක පැටලිලා කකුලේ කාක්කා ගිනි ගත්තා. අන්න එතකොට මොකද උනේ? එදා චේතනා නිකුත් කර කර වද දුන්නේ කාටද මේ ගොයි මහත්තයා? හරකට. ඒ චේතනාව නිසාම එයත් ඒ විදියට මරණයටපත් වෙලා ආපහු ඒ විදිහේ නිර්මෙ ඉපදෙලා ආපහු සවැත්නුවර කාක්කෙක් කියලා ඉපදෙලා අර විදියටම ගිනි අරගෙන මරුණා. එදා පිදුරු වලින් වහලා අරහරක ගිනි තිබ්බා. මේ කොහෙවෙන්නද ගියා ගිනි ගත්තේ? කොහෙවෙන්නද කාක්කෙක් පියාඹාගෙන ගියේ? කොහෙවෙන්නද පිදුරු කෑල්ලක් අහසට ගියේ? මේ කරුණු තුනම නේ, කරුණු තුනම එකට එකතු වෙලා කරුණු තුනම සකස් වෙලා ගිනි ගත්තා. අන්න විඥාන ආහාරය කියලා කියන්නේ අන්න ඒකට තමයි. තේරෙනවනේ? එතකොට ඒක මනෝ සංචේතනා කියලා කියන්නේ එදා මනසින් චේතනා නිකුත් කරගෙන සිතවිලි නිකුත් කර කර මේ හැමදේම එකතු කළේ මොකක් කරන්නද? හරකට ගිනි තියන්න, බද දෙන්න. ඒ චේතනාවම මොකක්ද උනේ? චේතනාවම ආපහු කර්මයක් බවට පත් වුණා. ඒක තමයි කිව්වේ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා. ඉතින් මේ ආහාර හතර නිසා තමයි මේ කය
සකස් වෙන්නේ. ඒ සකස් වීම නිසා තමයි නැවත නැවත භවයකුත් සකස් වෙන්නේ. ඒ නිසා අපි මේ ඇහෙන් අතීතේ ගොඩාක් රූප දැක්කා. ඒ රූප දැකලා අපිට ඇතිවීමක් සිද්ධ වුණේ නෑ. ඒ තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසා තමයි තාමත් අපි රූප තාමත් රූප දකින්නේ. ඒ තාම බලලා අපිට ඇතිවීමක් සිද්ධ, මේක ඇතිවීමක් ඇති වෙච්ච දවසට තමයි නැවත හැක් සකස් නොවෙන්නේ. අන්න එතකොට ආහාර නවතිනවා. එතකොට භවයත් භවයේ සාංසාරික පැවැත්මත් එදාට නතර වෙනවා. ඒ නිසා කාල වේලාව ගියපු නිසා දැන් අපි භාවනාවට වැඩිපුර කාලයක් යොදවලා අපි දැන් සුළු වේලාවක් අට්ඨික සංඥා භාවනාව සිද්ධ කරමු. ඒ භාවනාවට අදාළ සිතිවිලි කියවන විට සිතින් මේ ශරීර කූඩුව එහෙම නැත්නම් ඇටසැකිල්ලක් හිතින් මවාගෙන ඒවැ ඇති අනිත්‍ය ස්වභාවය, කියන්නේ මේක මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියන ඒ සංකල්පනාව ඇති කරගෙන අපි දැන් සුළු වේලාවක් අට්ඨික සංඥා භාවනාව සිද්ධ කරමු. අපි තෙරුවන් වන්දනා කරල පටන් ගනිමු. නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛියවේරා කායෝ ජිගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛියවේරා කායෝ ජිගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජසාව සත්තා සදා හුන්තු සුඛියවේරා කායෝ ජිගුඤ්ඤෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච. පින්නතුනි, දැන් අපි යට්ටික සංඥා භාවනාවට අදාළ සිතිවිලි කියවන විට තම සිතින් මේ ශරීර කූඩුව එහෙම නැත්නම් ඇටසැකිල්ලක් සිතින් මවාගෙන මේ ජීවිතයේ ඇති අස්ථිර ස්වභාවය නුවණින් මෙනෙහි කරමින් අපි අට්ඨික සංඥා භාවනාව පුරුදු පුහුණු කරමු. අපි මේ සිතට ගත් ඇටසැකිල්ල සිතින් හොඳට මෙනෙහි කරමින් ඇටසැකිල්ල අපේ සිතට ප්‍රකටව පිරෙන තුරාවටම ඒ මුළු ඇටසැකිල්ලම නැවත නැවත මෙනෙහි කරමින් දැන් එයට සැකිල්ලේ හිස් කබල දෙස අපි නුවණින් බලමු.
ඒ ලස්සන ඇස් දෙක වෙනුවට දැන් එයට සැකෙල්ලේ තිබෙන්නේ ලොකු වලවල් දෙකක්. ලස්සනට තිබුණු එවාගේම පාට කරපු ඇහි බැමි දැන් දකින්න පුළුවන් කමක් නෑ. නාසයේ වෙනුවට තිබෙන්නේ සිදුරක් විතරයි. කටේ දත් ටික දැන් එළියටත් පේනවා. ලස්සනට පාට කරපු තොල්පෙති දැන් දකින්න පුළුවන් කමක් නෑ. අපි කරාබෝලින් සරසපු කන්පෙති ඒ කිසිවත් දැන් දකින්න පුළුවන් කමක් නෑ. සුමුද ජාති ගාලා ලස්සනට තියාගත්ත හිටපු කම්බුල් දැන් දකින්න පුළුවන් කමක් නෑ. වේලිච්ච ලබුගෙඩියක් වගේ තියෙන හිස් කබලක් විතරයි දැන් දකින්න පුළුවන්කම තිබෙන්නේ. මගේ මේ හිසත් මේ ආකාරයටම ඇට සැකිල්ලක් බවට පත්වෙනවා නොඅනුමානයි. සතර මහා ධාතූන්ගෙන් හටගත් සකස්සුණු මේ ඇට සැකිල්ලත් යම් කිසි දවසක අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. මේ ඇට සැකිල්ල මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. උරහිස් ඇටවලට සවි වෙලා තියෙන ඉලෑට හරියට කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉලෑට දිග උණු පතුරු වලින් හදපු කූඩුවක් වගේ ඒ වගේම කොන්ද දිගට තියෙන කොඳු වැට පේලිය නූලකට අමුණපු පබුලු ටිකක් වගේ මගේ මේ ශරීරයත් මේ ඇට සැකිල්ල වගේ කවදා හරි දවසක මේ තත්ත්වයට පත් වෙනවා. සතර මහා ධාතූන්ගෙන් හටගත් සකස්සුණු මේ ඇට සැකිල්ලක් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. මේ ඇට සැකිල්ලත් මට අයිති නෑ. මේ ඇට සැකිල්ල මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි,
කොඳු වැට පේලි අවසන් වෙන්නේ උකුල් ලැටවලට සවි වෙලා. සමනලයකුගේ තටු වගේ තියෙන උකුල් ලැට උකුල ප්‍රදේශය හැදිලා තියෙන්නේ උකුල් ලැට වලින්. ඒ උකුල් වල ඇටවලට මේ පාද දෙක සවි වෙලා තිබෙන්නේ. වේලිච්ච උණකෝටු වගේ තියෙන පායට මේ පාදවල ඇට අවසන් වෙන්නේ පාදයේ ඇති ඇඟිලි ඇටවලින්. සතර මහා ධාතූන්ගෙන් හටගත් සකස්සුණු මේ ඇට සැකිල්ලත් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. මේ ඇට සැකිල්ල මට අයිති දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ඇට සැකිල්ල මගේ නෙවෙයි. මගේ ආත්මයත් නෙවෙයි. මගේ මේ මුළු ශරීරයම මේ වගේ ඇට සැකිල්ලක් බවට පත් වෙනවා. මේ ඇට සැකිල්ලට මස් අලවලා නහර වලින් ගැට ගහලා ඒ වගේම හමකින් වහලා රූපය කියලා බෙන්දල යනවා. හම ඉවත් කළාට පස්සේ නහරවැල් ඉවත් කළාම ඉතුරු වෙන්නේ මේ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න මේ ශරීරය දිගහරින්න එවාගේ මේ ශරීරේ බර දරා ගන්න තියෙන ඇට සැකිල්ලෙන් හැම වෙලාවෙම ආරක්ෂා කරන එවගේම පිරිසිදු කරන ලස්සන කරන මේ ශරීරය ඇතුළතින් තියෙන ඇට සැකිල්ලක් විතරයි. සතර මහා ධාතූන්ගෙන් හටගත් සකස්සුණු මේ ඇට සැකිල්ල කවදා හෝ දවසක අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා මේ ඇට සැකිල්ල කවදාවත් මට අයිති වෙන්නේ නැහැ. මේක මට අයිති දෙයක්ුත් නෙවෙයි. මේක මට අයිති නැත්තම් මේක මගේ නොවේයි. මේක මගේ ආත්මයක් නොවේයි. මගේ ඉදිරියේ තිබෙන මේ ඇට සැකිල්ලේ
ඇස් දෙක වෙනුවට දැන් තියෙන්නේ පුංචි වලවල් දෙකක්. ලස්සනට තිබිච්ච පාට කරපු ඇහි බෙමි මේට සැකිල්ල දැන් කිසිවක් දකින්න පුළුවන් කමක් නෑ. නාසේ වෙනුවට මේ ඇට සැකිල්ල තිබෙන්නේ දැන් නිකම්ම නිකං සිදුරක් විතරයි. මං ලස්සනට පාට කරපු තොල්පෙති මේ ඇට සැකිල්ල දැන්නේ. මම කරාබෝලින් සරසපු කන්පෙති ඒ මොකුත් මේ ඇට සැකිල්ල දකින්න නෑ. සුමුද විලවුන් ගාල ලස්සනට තියාගෙන හිටපු මගේ කම්බුල් දෙක මේ ඇට සැකිල්ල දැන්නේ. වේලිච්ච ලබුගඩියක් වගේ හිස් කබලක් විතරයි දැන් ඉතුරු වෙලා තිබෙන්නේ. මගේ හිසත් මේ ඇට සැකිල්ල ආකාරයටම යම් කිසි දවසක මගේ හිස් කබලක් මේ තත්ත්වයට පත් වෙනවා. උර හිස් ඇටවලට සවි වෙලා තියෙන ඉල ඇට කුරුළු කූඩුවක් වගේ වට වෙලා තියෙන ඉල ඇට දිග උණු පතුරු වලින් හදපු කූඩුවක් වගේ ඒ වගේම කොන්ද දිගට තිබෙන මගේ කොඳු වැට පේලිය මෙයට සැකිල්ලේ මට පේන්නේ නූලකට අමුණපු පබුලු ටිකක් වගේ. මේ ශරීරය මාගේ මේ සිරුර යම් දවසක මෙයට සැකිල්ල බවට පත් වෙනවා. ඒ නිසා මෙයට සැකිල්ලවත් මට අයිති නෑ. මට අයිති නැත්නම් ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මයක් නෙවෙයි. මගේ මේ කොඳු වැට පෙළේ අවසන් වෙන්නේ උකුල් ඇට වලින්. උකුල් ඇට වලට සවි වෙලා හරියට සමනලයෙකුගේ තටු වගේ තියෙන උකුල් ඇට උකුල ප්‍රදේශයේ හැදලා තියෙන්නේ. ඒ උකුල් ඇට වලට පාද සවි වෙලා වේලුණු උණ කෝටු වගේ තියෙන පායට අවසන් වෙන්නේ මේ කකුල් දෙකේ ඇඟිලියට වලින්. මේ වගේ ශරීරයක් සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු මේ කය
අන්තිමට ඉතුරු වෙන්නේ ඇට සැකිල්ලක් විතරයි. ඒ ඇට සැකිල්ලවත් මට අයිති නැතිකොට මගේ කියල මේ ශරීරයේ ගතයුතු දෙයක් මට නෑ. ඒ නිසා මේ ඇට සැකිල්ලවත් මගේ නෙවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවෙයි. මගේ මේ මුළු ශරීරය මේ ඇට සැකිල්ලක් බවට පත්වෙන බව මම දැන් හොඳින් අවබෝධ කරගෙන සිටින්නේ. මාගේ මිදිරි පස තිබෙන ඇට සැකිල්ලට මස් අලවල නහරවලින් ගැට ගහලා හමකින් වහලා රූපේ කියන නමට බැඳලා යනවා. නාම මාත්‍රයෙන් මේකට රූපයක් කියලා කියනවා. හැබැයි හම ඉවත් කළාම මස් ටික ඉවත් කළාම නහරවැල් ටිකත් ඉවත් කළාම ඉතුරු වෙන්නේ ඇට සැකිල්ල විතරයි. මේ ශරීරය නමන්න, මේ ශරීරයේ දිගහරින්න විශේෂයෙන් මේ බර දරාගෙන තියෙන්නේ ඇට සැකිල්ලෙන්. ඇට සැකිල්ල තමයි මේ සම්මස් නහර සියල්ල යන්තම් ගැට ගහලා ආරක්ෂා කරලා තියාගෙන ඉන්නේ. අපි නිතර පිරිසිදු කරන, ලස්සන කරන මේ ශරීරය අන්තිමට උණ පතුරු වලින් එකතු කරලා ගැට ගහපු කූඩුවක් වගේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සතර මහා ධාතූන්ගෙන් හටගත් සකස්සුණු මේ ශරීරය ඇට සැකිල්ලත් අනිත්‍යයි. මටවත් අයිති නැති මේ ඇට සැකිල්ල කවදාවත් මට මේකට අයිතිවාසිකම් කියන්න බෑ. හේතුව මේක මට අයිති දෙයක් නොවන නිසාවෙන්. ඒ නිසා මේ ඇට සැකිල්ල මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ.
පින්නතුනේ සාදු කියන්න. සාදු සාදු සාදු. අද භාවනා වැඩසටහනෙහි දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ වෛද්‍ය EW වීරසූරිය මහත්මයා සහ කාන්ති වීරසූරිය මහත්මිය. මේ මාසේ 6 වෙනි දින ජන්මදිනයේ සමරන චමින්ද්‍රා තිලක වර්ධන දියණියට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදේ ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, එවාගෙන් පියල් සහ ගයනේ හෙන්නායක යුවළ තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගතයේ සමාතීන්ම යහපත් වේවා කියන අරමුණෙන් උශාන්ති කඳපොළාරච්චි මහත්මිය සහ හේමාලි රූපසිංහ මෑණියන්, පින්වත්තරල චන්දකීර්ති ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සියලු ස්වාමින් වහන්සේලාට සෙත් පැතීමටත්, රත්නපුරේ විසූ චන්දසේන රූපසිංහ මහත්මයා පරලෝසපත් වී වසර 12ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කිරීම, රංජනී කුලතුංග මහත්මිය පින්වත්තරල චන්දකීර්ති ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නට සහ තම දූ දරුවන්ගේ මුණුබුණු මිනිබිරියන්ගේ අනාගතයේ අනාගත සුබ සිද්ධිය ප්‍රාර්ථනා කරමින්, මාළනී කොඩිතුවක්කු මහත්මිය, ශානිකා කොඩිතුවක්කු දියණියගේ ජන්මදිනයේ නිමිත්තෙන් ඇයට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, එවාගේම රත්නා විමලසේන මහත්මිය ක්ලොවි මිනිබිරියගේ දසවෙනි ජන්මදින නිමිත්තෙන් ඇයට ආශිර්වාද පිණිස ඉතාම ශ්‍රද්ධාවෙන් මෙම දම්බිසමේ දායකත්වයේ දාරගෙන කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනීම ලැබීමට වරම්ලත්, මේ මාසේ 24 වෙනි දින ජන්මදිනයේ සමරන අපේක්ෂා මිනිබිරියට සහ මේ මාසේ 31 වෙනි දින ජන්මදිනයේ සමරන විනෝද් ප්‍රනාන්දු මුණුබුරාට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රථමින් මෙම දරුවන්ගේ දයාබර අත්තම්මාද, ඒ වගේම මේ දායකත්වයේ බාරගෙන කටයුතු කළා, විශේෂයෙන් දරුවන්ගේ දයාබර, විශේෂයෙන් අප පිළිලච්චරණ චන්දකීර්ති ස්වාමීන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්න ඇය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ උපන්දින සමරන්තයේ දුන හැමදෙනාටම සුබ උපන්දිනයක් වේවා. මිය පල්ලවසපත් වනු සියලු ඥාතීන්ට පින් ලැබේවා. සසර දුක් කෙලවර උතුම් නිවනින් සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.